ජාතික ජනබලවේගයේ ආරම්භයේ සිටම අරගලයේ විශ්වාස කරපු පක්ෂයක් නෙවෙයි. අරගලයට යන්න එපා කියලා කිව්ව පක්ෂයක්. නමුත් අරගලය හොඳින් පවත්වාගෙන ඉද්දී එකට සම්බන්ධ වුණා. පස්සේ අරගලයට පහර දීම් වෙලා අරගලයේ විසුරු ආහාරන අවස්ථාවේදී නැවත අරගලයෙන් ඉවත් වුණා. ওই වගේ ඉතිහාසයක් අරගලයේ සම්බන්ධයෙන් තියෙනවා. ඒතර ඔවුන්ට එබඳු තීරණයකට යන්න හේතු වෙන්නෙත් ඔවුන් දිගටම මැතිවරණවාදී ව්‍යාපෘතික තමයි හිටියේ. එතනදී ඔවුන් හැම තීරණයක්ම ගත්තේ මැතිවරණයක් ආවොත් ඒකේ කොහොමද ජනතාවගේ ඡන්ද ආකර්ෂණය කරගන්නේ. ඒ ආකර්ෂණය කරගන්න තැනකදී ඔවුන්ට අරගලයක් වගේ දෙයක් අවාසියක් වෙනවා. මොකද අපි මැතිවරණයකින් තොරව අපි හිතමු ජනාරගලයකින් සම්පූර්ණ සමාජය වෙනස් වුණොත් මැතිවරණ ප්‍රවාහය තොරව ඔවුන්ට බලයට එන්න වැඩක් නැහැ. බලයට ඇවිල්ලා තේරුමක් නැහැ. ඒකෙන් අදහසින් ඔවුන් දිගටම මැතිවරණවාදී ප්‍රවේශයක හිටියේ. අපි විශේෂයෙන්ම හිටියේ අරගලය තුලත් අරගලයට කරිනුත් බලවේග පදනම් කරගත්ත මේ සමාජයේ ජනතා නැගිටීමකින් සම්පූර්ණ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් අපි හිටියේ. අපි අරගලය තුලත් කටයුතු කරේ අරගලය හරහා අන්තර්වාර පාලනයකට ගිහිල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා ජනමත විචාරණ ගිනි ගිහිල්ලා සම්පූර්ණ ක්‍රමයම ජනතා බලකින් වෙනස් කරන්න. ඒතර අපේ වෙනස ඇති උනේ එතනින්. කොහොම නමුත් රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පස්සේ නැවතත් මේ තියෙන ක්‍රමයේ ආකාරයෙන් තහවුරු වෙන තැනදී අපි ඉස්සරහට ආවේ මැතිවරණයක්. මැතිවරණයකදී අර කාලාන්තරයක් තිස්සේ මැතිවරණවාදීව තීරණ අරගෙන මැතිවරණ මතම පදනම් වෙලා දේශපාලනය කරපු බලවේගයක් විදිහට ජනතාවට වඩාත් සමීප වුණේ ජාතික ජන බලවේගය. එතනදී ජාතික ජන බලවේගයට බලය දීලා මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කියලා ජනතාව විශ්වාස කරා. අපි ඒ අභිලාෂයට ගරු කරනවා. මම ඒකයි කිව්වේ වැරදීමක් වුණා කියලා අපි විශ්වාස කරන්නේ. ජනතාවගේ අභිලාෂයක් තියෙනවා මෙතෙක් දේශපාලනයේ බලය කරපු නැති නැත්නම් රාජ්‍ය බලය හැසිරුපු නැති අර ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකෙන් පිට ව්‍යාපාරයකට බලය දුන්නොත් ආර්ථික ක්‍රමය වෙනස් වෙයි, සමාජ අසමානතාවය වෙනස් වෙයි, වංචා හා දූෂණ වලට වැටබැඳෙයි කියලා විශ්වාසයක් ජනතාවගේ තියෙනවා. ඉතින් අපි ඒ විශ්වාසයට ගරු කරනවා. ඒ වගේම අපි කියනවා එහෙම ඒ විශ්වාසයක් දැන් බොද වෙන තැනට කරුණු පැන නගමින් තිබෙනවා. එතනදී ඔබට ආයිත් අවශ්‍ය වෙන්නේ අර ජනතාවගේ බලය, ජන අරගලයේ බලය. එතනදී මේ ආණ්ඩුවත් නිසි මාර්ගයට ගන්න, මේ ආණ්ඩුවට බලපෑම් සහගතව නිවැරදි කරන්න පුළුවන් ශක්තිමත් ජනතා බලය විශ්වාස කරන ව්‍යාපාරයකට පාර්ලිමේන්තුවේ ඇතුලේ විපක්ෂයේ බලයත් ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එතනදී අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයේ වේවා, පොහොට්ටුව හෝ වේවා, ඔය දිලිත් ජයවීරලා, එහෙමත් නැත්නම් ඔය ඇවිල්ලා තියෙන අනිත් දේශපාලන ප්‍රවාහයන් ගත්තොත් ඔවුන් ඉතිහාසය තුළ අසමත් වෙලා තියෙනවා විපක්ෂී කාර්යභාරයවත් ආණ්ඩුවේ කාර්යභාරයවත් කරන්න. එතනදී අපි හිතනවා ජනතාවට තෝරගන්න තියෙන හොඳම විකල්පයක් විදිහට තියෙන්නේ අඛණ්ඩව ජනතා බලය විශ්වාස කරපු, අරගලයේ විශ්වාස කරපු, එළියේ විපක්ෂයකට නැගපු මේ පාර්ලිමේන්තුව කියන ප්‍රවාහයෙන් පිට හැමතිස්සෙම විපක්ෂයේ කාර්යභාරය කරපු ශක්තිමත් ව්‍යාපාර, ශක්තිමත් සංවිධාන, ශක්තිමත් පුද්ගලයෝ ඉන්න ජනාරගල සන්ධානය තමයි මිනිසුන්ට මේ වෙලාවේ තෝරගන්න තියෙන විකල්පය කියලා අපි විශ්වාස කරනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.